हाईबोन කියලා පිළිගන්නවා සියලුම දෙනාම Electronics Doctor YouTube channel එක වෙනුවෙන් වීඩියෝ එක බලන්න කලින් අනිවාර්යයෙන්ම රතු පාට subscribe button එක ඔබලා subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඊළඟ වීඩියෝ එක දාද්දී notification එක ළඟටම ගෙන්න ගන්න bell icon එක click කරන්න. ඉතින් මම ඔයාලට කියලා දෙන්න යන්නේ මේ voltage regulator පිළිබඳව. ඉතින් ඔයාලා දන්නවා කවුරුත් පාවිච්චි කරන මේ 78.5 regulator එක. ඉතින් අතර මේ 78.5 වගේ regulator එකක් පාවිච්චි කරන්නේ ඇයි? ඒක පාවිච්චි කරන්න හේතුව මොකක්ද කියලා ඔයාලා දැනටමත් දන්නේ නැති සමහර අය නොදන්න අයත් ඇති. ඉතින් ඔයාලා දන්නවා මේ රෙසිස්ටර් එකක් සාමාන්‍යයෙන් බල්බ් එකකට සම්බන්ධ කරලා මේ වගේ LED එකකට මේක හරහා අපිට සප්ලයි අඩු කරලා දෙන්න පුළුවන් මේ බල්බ් එකට. එතකොට ඒක කරද්දී එක එක වොල්ට් ගණන් වල රෙසිස්ටර් ඕන එක එක වෝල්ටේජ් වලට සහ ඇම්පියර් වලට. ඉතින් මේ බල්බ් එක වැඩ කරන විදිහ හැටියට මේකට යන වෝල්ටේජ් වොල්ට් ගණන් අනුව. ඉතින් දැන් මේකේ මම ධනයක රෙසිස්ටර් එකක් පාසලා තිනවා. ඉතින් මම මේකට ඔයාලට සප්ලයි දීලා පෙන්නනවා. දැන් මම මෙන්න විදිහට මේක සප්ලයි දුන්නොත් ඔයාලට පේනවා ඇති මෙතන තියෙන වෝල්ටේජ් එක 1.1යි. ඒතොර 1.1කට වැඩ කරන්නේ නෑ මේක. මේක සාමාන්‍යයෙන් 0 වෙනකම් කරන්න පුළුවන්. ඒතකොට මෙතන ඇම්පියර් එක ඇම්පියර් 5 දක්වා මම තියලා තියෙනවා. ඒ වගේම මම මේකේ වෝල්ටේජ් එක ක්‍රමයෙන් වැඩි කරනවා. ඔයාලට පේනවා ඇති බල්බ් එක වැඩ කරනවා සාමාන්‍ය වෝල්ට් 3.3ක් වෙනකොට. ඒතකොට තා චුට්ටක් වැඩි කරාන් පස්සේ 4.7ටත් බල්බ් එක වැඩ කරනවා රෙසිස්ටරේ තියෙන හින්දා. ඊට පස්සේ තා පොඩ්ඩක් වැඩි කරනවා. ඔයාලට පේනවා ඇති මේකේ වෝල්ට් සාමාන්‍ය 12ක් විතර දෙනකොට බල්බ් දෙකේ දීප්තිය වෙනසක් වෙනවා. මේක තව ටිකක් වැඩි කරොත් මේ විදිහට මෙතනින් රෙසිස්ටරේ බල්බ් එක මෙතනින් ගැලවුණා. ඒතකොට ඔයාලා හිතා ගන්න පුළුවන් කොච්චර මේ රෙසිස්ටරේ මෙතන හීට් වෙනවද කියලා. දැන් වෝල්ට් 22.6ක් තියෙනවා. දැන් මම මේක මෙතනින් තියාගෙන හිටියොත් ඔයාලට පේන ඇති මේ රෙසිස්ටරේ මෙතනින් පිච්චිලා යනවා. ඒ වගේම බල්බ් එකේ එළිය අඩු වුණා. ඒත් එක්කම රෙසිස්ටර් එක පිච්චිලා ගියා. එතකොට දැන් මෙතන ඔයාලට පේනවා ඊයම් උණු වෙලා තියෙනවා. නේ? මෙතන ඊයම් උණු වෙන තරමට මේකේ ලොකු රස්නයක් මේකේ ආවා. ඒක ඔයාලට පේන්න ඇති. ඉතින් දැන් ඔයාලට තේරෙනවා ඇති රෙගියුලේටරෙන් කරන්න පුළුවන් දේවල් රෙසිස්ටරෙන් කරන්න බෑ කියලා. ඒ වගේම මම මෙතන වෝල්ටේජ් අඩු කරලා බලුවොත් බලන්න බල්බ් එක දැන් වැඩ කරන්නේ නැහැ. ඔයාලට පේනවා ඉතින් දැන් මේ බල්බ් එකත් මේ මෙතනින් පිච්චිලා තියෙන්නේ. මේ මැද තියෙන බල්බ් එකේ තියෙන මේ මැද ෆිලමන්ට් එක චූටි කෙන්දක් වගේ තියෙන්නේ. මම බල්බ් ගැන කරද්දි වෙනම මම ඒ LED බල්බ් එක ගැන සම්පූර්ණ කියන්නම්. ඒක පිච්චිලා තියෙන්නේ. ඒ වගේම රෙසිස්ටරේ ඔයාලට පේනවා ඇති මේ මෙතන කර වෙන්නම පිච්චිලා තියෙනවා. නමුත් මේකේ වොට් ගාන වැඩි රෙසිස්ටරයක් දැම්මොත් ටිකක් වෙලා වරොත්තු දෙනවා මේ පිච්චෙන්නේ නැතුව. ඒ වගේම තමයි අපි ඊට පස්සේ කන්ඩෙන්සර් එකක් ගත්තොත් මේ කන්ඩෙන්සරේ සාමාන්‍ය වෝල්ට් මේක වෝල්ට් 10 470 මයික්‍රෝෆරඩ් එකක්. ඉතින් අපි පවර් සප්ලයි වලට ගන්නකොට අපි කන්ඩෙන්සර් එකකුත් පාවිච්චි කරනවා ගොඩක් වෙලාවට. මම මේක පාවිච්චි කරන්නේ ඇයි කියලාත් කියලා දෙන්නම්. ඉතින් මේ කන්ඩෙන්සර් එකකුයි රෙසිස්ටර් එකකුයි ඉතින් වොට් ගන්න අඩු රෙසිස්ටර් එකකුයි වෝල්ටේජ් අඩු කන්ඩෙන්සර් එකකුයි බලුවොත් එහෙම දැන් මම මේකට මේ ධන දීලා ඍණට ඍණ දෙනවා. දීලා මම මෙතන වෝල්ටේජ් එක වැඩි කරොත් ඔයාලට පේන්නේ නැති ගන්න ඇම්පියර් එක වැඩිලා කන්ඩෙන්සරේ පුපුරනවා. එතකොට ඔයාලට පේනවා දැන් මේකේ උඩින් කන්ඩෙන්සරේ පුපුරලා තියෙනවා. මම තව වෝල්ටේජ් වැඩි කරොත් එහෙම වෝල්ට් 19ක් වගේ 19 21ක් වගේ වෙනකොට ආවට පේනවා ඇති කන්ඩෙන්සරේ උඩින් දුම ගිහිල්ලා කන්ඩෙන්සරේ පිච්චෙනවා. ඉතින් මෙහෙම පිච්චෙන්නේ ඇයි? එහෙම නැත්නම් පිච්චෙන්න හේතුව මොකද්ද? ඉතින් ඔයාලා දන්නවා එහෙම පිච්චෙන්න හේතුව තමයි මේකේ වෝල්ටේජ් එක මේකට දෙන වෝල්ටේජ් එකේ තියෙන 10ට වැඩිය අරකේ ලොකු වෝල්ටේජ් එකක් මේකට ආපු හින්දා. එතකොට අපි දැනගන්න ඕන සාමාන්‍යයෙන් ඩිසයින් කරද්දී රෙගියුලේටර් සර්කිට් එකක් ඔයාලා අනිවාර්යයෙන්ම මේ කන්ඩෙන්සරේ ගැන විශේෂ හැකියාවක් දක්වන්න ඕන. මොකද නැත්නම් එහෙම දාන කන්ඩෙන්සරේ පිච්චිලා ගියන් පස්සේ ස්මූතින් එකට කෙලිම බලපානවා. එතකොට මේ කන්ඩෙන්සරේ 470 35 වෝල්ට් කන්ඩෙන්සරයක්. මේ කන්ඩෙන්සරේ මම මේක හරහා සප්ලයි දීලා බලුවොත් ಆಮೇಲೆ ವೋಲ್ಟೇಜ್ 40 ವ್ಯಾಲ್ಯೂ ಕರ್ನುವಾ මේකේ වෝල්ටේජ් එක මම වැඩි කරලා තියෙනවා 29.4යි මෙතනට වෝල්ටේජ් 30ක් දක්වා වැඩි කරනවා. ඔයාලට පේනවා ඇති මේ වෝල්ටේජ් 30කට වැඩි කරත් මෙතන ඇම්පියර් එකේ වෙනසක් වෙන්නෙත් නැහැ. කන්ඩෙන්සරේ රත් වීමක් වෙන්නෙත් නැහැ. සාමාන්‍ය විදිහට කන්ඩෙන්සරේ වර්තු විදිහට තියෙනවා. හේතුව තමයි මේකේ වෝල්ටේජ් මම දෙන්නේ 31ක් වුණාට මේකේ වෝල්ටේජ් 35ක් දක්වා වෝල්ටේජ් දෙන්න පුළුවන් හින්දා. ඔයාලට පේනවා ඇති මේකේ 35 වෝල්ට් කැපැසිටර් එකක්. ඉතින් දැන් ඔයාලට තේරෙනවා ඇති සාමාන්‍යයෙන් වෝල්ට් 12ක් වගේ දෙන තැනකට උනා වෝල්ටේජ් එක 25ක් හෝ එහෙම නැත්නම් 35ක් වගේ කැපැසිටර් එකක් දෙන එකේ වටිනාකමක් තියෙනවා. ඒ වගේම ඔයාලා මතක තියාගන්න මේ කැපැසිටර් එක දැන් මේක ගැලවුවට මේකේ අපි දීපු වෝල්ටේජ් එකක් මේකේ ගබඩා වෙනවා. ඒක තමයි මේකට කැපැසිටර් එක කියලා කියන්නේ. එතකොට මම මේක මල්ටිමීටරේ හරහා චෙක් කරලා බලුවොත් මේකේ වෝල්ටේජ් එක ඔයාලට පේනවා ඇති මෙතන වෝල්ටේජ් 3ක් විතර මේකේ ගබඩා වෙලා තියෙනවා. ඒ කියන්නේ වෝල්ටේජ් බහිනවා චුට්ටක් කියලා ඇති 3.8ක් වෙන්නේ 4කට කිට්ටු වෙන්න ගබඩා වෙලා තියෙනවා. ඒ නිසා ඔයාලා අනිවාර්යෙන් මේ කැපැසිටර් එකක් එහෙම චෙක් කරන්න කලින් මේක මොකක් හරි Pක් හරි එහෙම නැත්නම් මොකක් හරි ආධාරයෙන් ස්කෝප් පුණ්‍යක් හරි ආධාරයෙන් මේක ඩිස්චාර්ජ් කරන්න ඕන. ඩිස්චාර්ජ් කරලා තමයි ඔයාලා මල්ටිමීටරේට මේක තියන්න ඕන නැත්නම් මල්ටිමීටරේට හානි වීම ඊටකට වැඩි. එතකොට මම ඔයාලට දැන් කියන්න යන්නේ මෙන්න මේ රෙගුලේටරය පිළිබඳව. දැන් මේකේ මේ 78.5 රෙගුලේටර් එක මේක ගොඩක් වෙලාට පාවිච්චි කරන ඕගොල්ලන් දන්නවා ඔයාලගේ වාහනවල හයි කරන MP3 යුනිට් එක තියෙනවා. මෙන්න මේ වගේ MP3 යුනිට් එකක් ගත්තොත් මේකට 12 volts දෙන්න බෑ. මේකට දෙන්න පුළුවන් maximum මෙතනට 5 volt තමයි දෙන්න පුළුවන්. එතකොට 12 volts දෙනවා නම් ගොඩක් වෙලාවට 12 volts දෙනේ වගේ මෙන්න මෙතන එනවා රෙගුලේටර් එකක්. දැන් මේකේ රෙගුලේටරේ නැති හින්දා මෙතන මේ රෙගුලේටරේ තියෙන තැන ඩයෝඩ් එකක් දාලා තියෙන්නේ. ඒ නිසා අනිවාර්යයෙන් මේකට මෙන්න මේ වගේ රෙගුලේටරයක් සම්බන්ධ කරන්න ඕන. දැන් මේ රෙගුලේටර සම්බන්ධ කරද්දී රෙගුලේටරේ විතරක් සම්බන්ධ කරොත් ඇද්ද? එහෙම නැත්නම් මේ රෙගුලේටරට තව මොන හරි සම්බන්ධ වෙන්න ඕනද? ඒ ගැන තමයි මම දැන් කතා කරන්න බලන්නේ. ඉතින් ඔයාලට ඉස්සල්ලා සර්කිට් එකේදී වෙච්ච හානි නැති වෙන්න නම් මේක අනිවාර්යෙන් මේක හරියට හදන්න ඕන. එතකොට ඔයාලට සමාල්ලාවට මේක හයි කරාට පස්සේ මේක පිච් channel එකක් එන්න පුළුවන්. එහෙම නැත්නම් මේක හරහා මේක ෂෝට් වෙලා ඔයාගේ මේ MP3 යුනිට් එකත් එක්කම පිච්චිච්ච වෙලාවල් ඇති. ඔයාලට අනන්තවත් එහෙම ඇති. ඉතින් එහෙම නැති වෙන්න කොහොමද රෙගුලේටර් සර්කිට් එක හදන්නේ කියලා මම දැන් ඔයාලට කියලා දෙන්නම්. ඒ වගේම තමයි ඔයාලා මේ ඉගෙන ගන්න රෙගුලේටර් ගැන මේකේ මේ පළවෙනි පින් එක තමයි unregulated input voltage එකක් දෙන එක. දෙවෙනි එක තමයි negative voltage එක එහෙම නැත්නම් ground එක. තුන්වෙනි පින් එක තමයි regulated output voltage එක. ඒ කියන්නේ මේක regulate වෙලා යන voltage එක. මේක recommend කරලා තියෙන්නේ මේ input voltage එක දෙන තැනට අනිවාර්යයෙන්ම 0.22 microfarad capacitor එකක් හරහා තමයි මේකට in කරන්න තින්නේ. ඒ කියන්නේ in වෙන line එකට දාන්න ඕන capacitor එකක්. මේකේ in වෙන මේ පළවෙනි පින් එකටයි ground එකටයි. එතකොට මෙතනින් තියෙනවා output එක. output එකට recommend කරලා තින්නේ ඒගොල්ලන් 0.1. එහෙම නැත්නම් 104 කියලා ඔයාලා දන්නවා capacitor එකක් තියෙනවා. 104 කියන්නේ මෙන්න මේ වගේ capacitors තියෙනවා. එතකොට එහෙම කියවම ceramic mylar වගේ තියෙනවා. ඒ capacitor එකක් දාන්න තමයි ඒගොල්ලන් recommend කරලා තින්නේ. සාමාන්‍යයෙන් ඒක තමයි මේකේ standard විදිහ. හරි. ඔයාලට මම සාමාන්‍යයෙන් capacitor එකක් සම්බන්ධ කරන්නේ ඇයි කියලා ඔයාලට ප්‍රශ්නයක් ඇති regulator එකට. ඉතින් regulator capacitor එක high කරන්නේ ඔයාලගේ regulator එක low frequency distortion වලින් බේරෙන්න. මම ඔයාලට උදාහරණයක් පෙන්නන්නම්. bulb එකකට resistor එක සම්බන්ධ කරලා තියෙනවා. මම මේකට voltage එකක් ලබා දෙනවා. මේකේ ඍණ pin එකට මම මේ විදිහට එක proc එකක් තියාගෙන මම මෙතෙන්ට supply එකක් ලබා දෙනවා. ඔයාලට පේනවා ඇති මේකට මෙහෙම තියලා ගන්නකොට bulb එක on off වෙනවා. එතකොට ඔයාලට පේනවා ඇති මෙතන frequency එකක් නිපදෙනවා. මෙන්න මේ විදිහට කරපුවාන් පස්සේ ඔයාලට පේනවා ඇති මේ සාමාන්‍යයෙන් ඔයාලා දන්නවා ගෙදර විදුලිය ගුණක් ගැස්සෙන එකක් තියෙනවා. ඒ ගැස්සෙන එකක් වගේ එකක් මෙතන නිපදෙනවා. දැන් ඔයාලට පේනවා ඇති. එතකොට මම කරන්නේ මේ LED bulb එකටම මෙහෙම resistor එක තියෙද්දි මම මේකට capacitor එකක් සම්බන්ධ කරගන්නවා. සම්බන්ධ කරගෙන මම ඉස්සල්ලා විදිහට මේකේ රින line එකට මම රින line එක දීලා මම මෙතන ධනයකට ධන supply එකක් දෙනවා. ඊළඟට මම මෙන්න මේ විදිහට මේක ඉවත් කරනවා සහ ගන්නවා කරනවා. ඔයාලට පේනවා ඇති බල්බ් එකේ ගැස්මක් පේන්නේ නැහැ ඔයාලට. ඔයාලට සාමාන්‍ය විදිහට මේ බල්බ් එක පත් වෙනවා විතරයි පේන්නේ. එතකොට මේක frequency එකක් නිෂ්පාදනය වෙන්නේ නැහැ කියලා ඔයාලට වෙනවා. ඒ වගේ regulator එකට capacitor එකක් නැති වුණොත් regulator පිච්චීමේ සම්භාවිතාවය වැඩි. මට ඔයාලට කියා දෙන්න ලේසි විදිහට මම මේ විදිහට රෙගුලේටර් එකට මම කම්බි තුනක් පාස් කරගත්තා. මේක ග්‍රවුන්ඩ් එක. එතකොට මේක ඉන්පුට් එක. මේක අවුට්පුට් එක. මේ ග්‍රවුන්ඩ් එකට සම්බන්ධයි. මෙන්න මේකේ මේ 800. මේකට අනිවාර්යෙන් හීට් සිංක් එකක් හයි කරන්න ඕන. අපි ලොකු වැඩකට පාවිච්චි කරනවා නම් මේක ගන්න ඇම්පියර් එක සහ මිලි ඇම්පියර් එක මත මම මේක මාක් කරොත් ඔයාලට පේන ඇති මේක ඉන් එකයි අවුට් එකයි මෙතන රෙගුලේටර් එක. එතකොට මම ඔයාලට කිව්වා ඉතල කැපැසිටර් එකක් මෙතනට සම්බන්ධ කරන්න ඕන කියලා. එතකොට මම මේ කැපැසිටර් එක තමයි දැන් මේ සම්බන්ධ කරන්න යන්නේ. මෙතෙන්ට මම සම්බන්ධ කරනවා 0.22 සිට ඉහළට යන කැපැසිටර් එකක්. හේතුව තමයි මේකට ස්මූතින් එකට ඕන හින්දා. එතකොට මේකේ මම සම්බන්ධ කරන් තියා ඉන්නවා 470 35 වෝල්ට් කැපැසිටර් එකක්. නෙගටිව් ලයින් එකට මේකේ නෙගටිව් එකත්. එතකොට මෙතන පොසිටිව් ලයින් එකට පොසිටිව් එකත් වශයෙන් තමයි මේක සම්බන්ධ කරලා තියෙන්නේ. මෙන්න මේ විදිහට ඔයාලට පේනවාද මේ ඉන් එකට කැපැසිටර් එකක් දාලා දිනවා. ඒ වගේම මේකේ 78.5 රෙගුලේටරේ තියෙනවා. එතකොට මෙන්න මේ මෙතන මේ 78.5 ඉන්පුට් එකට මෙතනට මම දාන තව 104 එමෙතන දශමයක කියන කැපැසිටර් එකක්. ඒක සෙරමික් හරි මයිලර් හරි 104 කැපැසිටර් එකක් මේකට සම්බන්ධ කරනවා. ඔයාලා කවුරුත් දන්න කැපැසිටර් එක. මේක නම් පොඩ්ඩක් පොඩි කැපැසිටර් එකක් මට හම්බ වෙලා තියෙනවා. මම මේක සම්බන්ධ කරගන්නවා මේකේ ඉන්පුට් ලයින් එකට. දැන් ඔයාලට පේනවා ඇති මෙතෙන්ට මම මේ කැපැසිටර් එක සම්බන්ධ කරන් තියෙනවා. ඉතින් ඇයි මේ කැපැසිටර් එක සම්බන්ධ කරන්නේ? ඒක දැන් ඔයාලට ප්‍රශ්නයක් වෙන්න ඇති. ඔයාලා දන්නවා මේ මෙතන මේ කැපැසිටර් එක ළඟට එනකල් මේ ඉන්පුට් එකේ වෝල්ටේජ් එනකොට මෙන්න මේ වගේ නොයිස් එන්න පුළුවන්. පොඩි නොයිස් තියෙනවා. ඉතින් මේ වගේ නොයිස් එකක් එක්ක තමයි මේ රෙගුලේටරි ඉන්පුට් වෙන්නේ. ඒක මේ රෙගුලේටරි ඉච්චර හොඳ නැහැ. ඒ හින්දා මෙන්න මේ කැපැසිටර් එකෙන් එහාට මේ නොයිස් ගොඩක් අඩුවට තමයි යන්නේ. මේ වගේ සාමාන්‍ය චූටි විදිහට මෙන්න මේ වගේ පොඩි ප්‍රමාණයකට නොයිස් ඇත්තම නැත්තරම් තමයි නොයිස් එකක් මේකට යන්නේ. ඉතින් ඒ හින්දා තමයි මෙන්න මෙතෙන්ට මේ සෙරමික් කැපැසිටර් එක සම්බන්ධ කරන්නේ. දැන් ඔයාලට පේනවා ඇති මේකේ අවුට්පුට් එකට මම කැපැසිටර් එකක් මේක ඇවිල්ලා 47 25 වෝල්ට් කැපැසිටර් එකක් සහ මෙන්න මෙතනට සම්බන්ධ කරලා දෙනවා පොඩි 104 සෙරමික් කැපැසිටර් එකක්. ඉතින් මේක තමයි සාමාන්‍යයෙන් රෙගුලේටර් සර්කිට් එක. එතකොට ඔයාලා මේ සර්කිට් එක හදන්න සෑහෙන මහන්සි වෙනවා. ඉතින් මේක මෙච්චර මහන්සිලා හදලා මේකට සප්ලයි දෙනකොට මේකේ නෙගටිව් පොසිටිව් නැත්නම් ධනයට මාරුනො මොකද වෙන්නේ? මේ රෙගුලේටර් පිච්චෙනවා. එක මොහොතකින් මේක පිච්චීම හැකියාව තියෙනවා. ඔයාලා පැය ගණක් කරපු මහන්සි ඉවර වෙනවා. ඒකට අපි රෙක්ටිෆයර් එකක් යොදා ගන්නවා ඒකේ ආරක්ෂාවට. රෙක්ටිෆයර් එක මේකේ ඉන්පුට් එකට මෙන්න මේ විදිහට සම්බන්ධ කරන්න පුළුවන්. සම්බන්ධ කරාට පස්සේ ඔයාලට දඬුවම් මාරුණා මේ රෙක්ටිෆයර් එක හරහා මේ සර්කිට් එක පිච්චෙන්නේ නැහැ. ඔයාලට මෙන්න මේ විදිහට තමයි සම්බන්ධ කරගත්තාම දකින්න පුළුවන්. රෙක්ටිෆයර් එක මේකේ ධන පැත්ත මේකේ ධනයකට සම්බන්ධ කරගන්නවා. සම්බන්ධ කරලා මෙතෙන්ට සප්ලයි දුන්නාට පස්සේ මේක දණ්ඩේට මාරුණත් මේක පිච්චෙන්නේ නැහැ. දැන් ඔයාලට මම මේක චෙක් කරලා පෙන්නන්නම්. මම මේකට ඉන්පුට් වෝල්ටේජ් එක වෝල්ට් 7ක් කියලා හදාගන්නම්. මල්ටිමීටරේ DC වෝල්ටේජ් මම දාලා තිනවා කොමන් විදිහට. මේකට මම සප්ලයි ලබා දෙනවා. එන්න මේ විදිහට මම ධන ඍණයි මේ දෙපැත්තට ලබා දෙනවා. ලබා දීලා මේකේ අවුට්පුට් එක මම චෙක් කරලා බලනවා. ඔයාලට පේනවාදී 4.98ක්. ඒ කියන්නේ 5කට සමාන වෝල්ටේජ් එකක් අවුට්පුට් එක හැටියට එනවා. එනවා ඔයාලට පේනවාදී මෙතන ඉන්පුට් වෝල්ටේජ් එකේදී එතකොට වෝල්ටේජ් 7ක්. මම මේක ධනරිණේ මාරු කරලා දුන්නොත් බලන්න මෙතන වෝල්ටේජ් බැස්ම තියෙනවා වෝල්ට් 1.1. එතකොට මෙතන වෝල්ටේජ් එක ඍණ වෝල්ටේජ් 7ක් තියෙනවා. එහෙම කියලා මෙතන ලොකු අවුට්පුට් එකක් තියෙන්න බෑ. බලන්න වෙන හැටි මෙතන අවුට්පුට් එකක් නෑ. අවුට්පුට් එක 0 තියෙන්නේ. එතකොට මම මේකට සර්කිට් එකක් සම්බන්ධ කරොත් ඔයාලා කවුරුත් දන්න MP3 යුනිට් එකක් සම්බන්ධ කරගන්නවා මේකට. සම්බන්ධ කරන්න මේකට මම ධන වෝල්ටේජ් එක සහ ඍණ වෝල්ටේජ් එක මේකට ලබා දෙනවා. ඔයාලට වෙන හැටි මේක ඔන්න උනා. ඉතින් මෙන්න මේ විදිහට තමයි රෙගුලේටර් සර්කිට් එකක් නිර්මාණය කරගන්නේ. ඔයාලට හොඳම විදිහට ඔයාලට පාවිච්චි කරන්න, ඒ කියන්නේ කිසිම අවුලක් නැතුව පාවිච්චි කරන්න රෙගුලේටර් සර්කිට් එක ඩිසයින් කරගන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේ රෙගුලේටර් සර්කිට් එක වේරෝ බෝඩ් එකේ හරි එහෙම නැත්නම් printed board එකක් හරි design කරගෙන ඔයාලගේ වැඩවලට පාවිච්චි කරන්න. ඉතින් මේක ඔයාලට හරියටම කියලා දෙන්න ඕන නිසා තමයි මම චුට්ටක් වීඩියෝ එක දිගට ගත්තේ. ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහට regular circuit එක හරියට design කරගත්තාට පස්සේ ඔයාලගේ උපකරණ පිච්චෙන්නේ නැතුව සාමාන්‍යයෙන් වැඩි කාලයක් පාවිච්චි කරන්න. ඔයාලා ඔන්න radio එක set එක කරලා බලන්න. ඒ බලන හැම උපකරණයකම මේ regulator එකට මෙන්න මේ විදිහට තමයි ගොඩක් වෙලාට input එකටයි output එකටයි capacitors දාලා තියෙන්නේ. ඉතින් අනිවාර්යයෙන් මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඔයාලගේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක අනිවාර්යයෙන් share කරන්න. ඒ වගේම වීඩියෝ එක හොඳ නම් like එකක් දාන්නත් අමතක කරන්න එපා. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙතුරු ආයිබෝවන්.